අදාපි ඇවිල්ලා ඉන්නේ දළුවේ පන්සලට ඒකට හේතුව තමයි මේ දවස්වල සමාජයේ මාධ්‍ය ජාලාව ඔස්සේ විශාල වශයෙන් මේ කනත්ත පිළිබඳව කතා කරනවා ඒ නිසාම තමයි අද දවසේදී අපි මේ පිළිබඳව සොයා බලන්න මේ ස්ථානෙට පැමිණුනේ අපිට දැක් ගන්නට පුළුවන් වෙන්නේ මේ කනත්තයි මේ පන්සලයි එකම භූමියක පිහිටා තිබෙන ආකාරයක් නමුත් මෙය අපි දන්න විදිහට අතීතයේදී නම් පොදු ස්වාන භූමියක් විදියට තමයි මේක පැවතුනේ. නමුත් මේ වෙන විට මේ සුමිත් හිමියන් මේක බෞද්ධ සුසාන භූමියක් විදියට ලබා දෙන්නට කියලා නොයෙක් ඉල්ලීම් කර තිබෙනවා. මට කියන්න පුළුවන් ද හාමුදුරනේ ඔබ වහන්සේ ඇයි මේ පොදු සුසාන භූමිය බෞද්ධ සුසාන භූමියක් බවට ලබා දෙන්න කියලා ඉල්ලීම් කරගමින් මේ දවස්වල ලොකු කතා බහක් ලක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මොකද්ද ඔබ වහන්සේට කියන්න පුළුවන්? පන්සල පිහිටලා තියෙන්නේ සොහොනේ. ඒකට සොහොනයි පන්සලයි කියලා බුදුමාලාට බැලුවාම පේනවා. සොහොනයි පන්සලයි කියලා කම්බි වැටකින්වත් අඩුම ගෑන දඟවැල් පිටකින්වත් වෙන් වෙලා නැහැ. ඒකට 2001 අවුරුද්දේ සොහොනේ තමයි පන්සල පටන් ගන්න තියෙන්නේ. මම පන්සලට එන්නේ 2016 ජූලි මාසේ. ඒතර මං එනකොට 2013 පන්සලේ දායක සභාව පන්සලේ තිබුණ බෞද්ධ මරණාධාර සමිතිය තීරණය කරලා තියෙනවා සොහොන බෞද්ධ සුසාන භූමිය කියලා කටුකම්බි ගන්න. එක දායකයකින් එක සමාජිකයකින් රුපියල් 500 ගන්න මුදලුත් එකතු කරලා තියෙනවා 2013. මම 2016 ඇවිල්ලා 2019 තමයි මේ කම්බි වැට ඔය තියෙන උපතුමාලට පේන සොහන වටේ ගහලා දෙන කම්බි වැට. ඒකේ පොටක්වත් අද වෙනකන් කවුරුවත් කඩලා නැහැ. ඒතොර දැන් මේ සුසාන භූමිය සම්බන්ධව මේ ගැටලුව ඇති කරන එක්තරා කාන්තාවක්. ඒතොර ඒ කාන්තාව තමයි ඔය රුපියල් 500 එකතු කරන දායක සභාවේ භාණ්ඩාගාරික හිටියේ. ඒතොර ඒ කාන්තාව දායක සභාවේ මුදල් වලින් ස්කූටි බයිසිකල් අරන් වෙනත් අයතා වැඩ කරපු නිසා 2016 අවුරුද්දේ අග මේ කාන්තාව දායක සභාවෙන් නිරපණව හිටපු නිලධාරීන්. ඇයට මේ ඇති වුණ ගැටලුවත් එක්ක මේකට මූණ දෙන්න බැරුව ඇය පන්සලෙන් ඉවත් වෙනවා. අද ඇය පන්සලෙන් එළියේ ඉඳලා ඇය අපට විරුද්ධව ක්‍රියා කරන අනිත් එක ඇයගේ දරුවෝ වෙනත් ආගම්වල එක විවාහ වෙලා. ඒකට ඇය මේ අමුතු ගැටුමක් නිර්මාණය කරනවා. සොහොනයි පන්සලයි කියන්නේ දෙකක් නොවේ එකක්. සොහොනේ තමයි පන්සල පිටලා තියෙන නිසා මම අල්ලගත්ත සොහොනකුත් නැහැ. මම කරපු කිසිම වැරද්දක් හෝ කිසිම වරදක් මම කරලා නැහැ. මේ සොහොනයි පන්සල දෙකේකට තියෙන මම කියන්නේ මේක බෞද්ධයන්ට දෙන්න. දැන් ඔබ වහන්සේ කැමති නැද්ද මේ සොහොන පොදු සුසාන භූමියක් විදිහට පාවිච්චි කරන්නට ලබා දෙන්න? මේ සොහොනයි පන්සලයි දෙකක් නෙවෙයි එකක්. පන්සලේ සොහොන තියෙන්නේ. දැන් මේක පොදු සුසාන භූමියක් නැතුව ගෙවල් අසුවේ තියෙන එක පොදු සුසාන භූමිය කියලා මේක බෞද්ධ සුසාන භූමිය කරන්න කියලා මම කියන්නේ. මොකද දැන් හිතන්න මේ පහුගිය දවස්වල මේ සොහොනට ගෙනාවා අර පාස්ටර්ලයි කියලා කට්ටියක් ඇවිල්ලා කරපු මේ මලගියක්. ඒතකොට මේ පාස්ටර්ලයි සොහොනේ වාඩි වෙලා ඉඳගෙන නිදාගෙන විවිධ ආගමික වතාවත් කළා. දැන් මම කියන්නේ දැන් මේ සොහොනට මිනිහක් ගේන වෙලාවක පිරිත් දාලා තිබුණා. ඒක අපි වෙනත් ආගමිකයකට කටයුත්තක් කරනකොට ඇත්තට මේක ඒ අනිත් ආගමකට කරන මලිපුංචිකමක්නේ. ඒ නිසායි මම කියන්නේ මේක පන්සලේ තියෙන සොහොන පන්සලයි සොහොනයකට දෙන නිසා මේක බෞද්ධයන්ට දෙන්න. මොකද මේක නැත්තම් හැමදාම ගැටුම් ගැටුම් ගැටුම්. ඇත්ත වශයෙන්ම මේක ගැටුමක් නැහැ. යම්කිසි පිරිසක් මේක ලොකු ගැටුමක් විදිහට සමාජගත කරනවා. ඒතකොට භික්ෂුන් වහන්සේ නමක් හැටියට මට ඒක හොඳ නැහැ. මොකද මෙතන ආගමික ගැටලුවක් නැහැ. සමහර කෙනා සුමිත් හාමුදුරුව කතෝලිකායක ගැටෙනවා. කතෝලිකායක තරහ ඒක සම්පූර්ණ බොරුවක්. මගේ ළඟ කතෝලික දරුවෝ 12 දෙනෙක් මහාන වෙලා ඉන්නවා. මගේ පිරිවෙනේ කතෝලික දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. එක කතෝලික දරුවෙක් ශිෂ්‍යනායකෙක් පිරිවෙනේ. ඒතකොට පෙර පාසලේ කතෝලික දරුවෝ. ඒතකොට මේ බෞද්ධ කතෝලික ගැටලුවක් මෙතන නැහැනේ. මේ යම්කිසි පිරිසක් එවැනි නිර්මාණයක් කරන්න හදනවා. බිෂොප්තුමා මාත් එක්ක හොඳයි. කාඩිනල්තුමා මාත් එක්ක හොඳයි. ෆියතුමල්ලා මාත් එක්ක හොඳයි. මේ නිසා මම කියන්නේ පන්සලේ තියෙන නිසා පන්සල සොහොනේ පිහිටලා තියෙන නිසා මේක බෞද්ධයන්ට වෙන් කරලා බෞද්ධ සුසාන භූමිය කරන්න. මොකද කතෝලික සොහොන්, හින්දු සොහොන්, මුස්ලිම් සොහොන්, බයිබල් සොහොන් මේ සියල්ල කල්පිටිය අරද ද්වීපේ තියෙනවා. කල්පිටියේ 3%ක් බෞද්ධයන්ට වැළලෙන්න සොහොනක්වත් නැහැ ඇත්තම කතාව. ඒ නිසායි මම කියන්නේ මේක බෞද්ධයන්ට දෙන්න. වහන්සේ දිගින් දිගටම පුත්තලම දිස්ත්‍රික් ලේකම්ට චෝදනා නගනවා. එහෙම චෝදනා කරන්නට හේතුණු කාරණා මොනවද? මගේ පිරිවෙනේ පොඩි හාමුදුරු විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා. ඒ පොඩි හාමුදුරුන්ට රජයේ අනිත් පිරිවෙන් වලට ලබා දෙන සමෘද්ධි සහනාධාරය ලබා දෙන. මොකද අපි පන්සලේ දාණය නැති වුණොත් දවසකට පොඩි හාමුදුරුන්ට දාණය සකස් කරනවා හාල් කිලෝ 13ක්. ඒකට හරි අමාරු කාර්යයක්. මේ බෞද්ධියොත් නැහැ. මම ඉල්ලලා තියෙන 2009 ඉඳලා ඉල්ලලා තියෙන සමෘද්ධිය මේ දිසාපතිවරයා දෙන්නේ නැහැ. හොයලා විමසලා බැලුවාම චන්ද්‍රසිරි බණ්ඩාර දෙන්නේ නැහැ ඒක. ඊළඟට පහුගිය රජයේ සුකිත පුරවර කියන ව්‍යාපෘතියෙන් පාර්ලි චම්පික ඇමතිතුමාගේ අමාත්‍යංශයෙන් කල්පිටිය පිරිවෙනේ දෙමහල් ගොඩනැගිල්ල හදන 150ක් දෙනවා. ඒ 150 චිත්‍රානන්ද දිසාපතිතුමා ඉන්න කාලේ අපි හදන්නාන 104ක විතර වැඩ කරනවා ප්‍රසම්පාදන මුදල්. මේ දිසාපතිවරයා මේ මුදල් අපට ලබා දෙන්නේ නැහැ.
අදටත් මේ මුදල් ලබා දෙන්නේ නැහැ. ඉන්පසුව ඒවා ඉල්ලීම් කරනවා ඒවට අවස්ථාව දෙන්නෙත් නැහැ. ඊළඟට මේ පොදු සුසාන භූමිය ගැටලුව ජනාධිපතිතුමාට මම ගිහිල්ලා කිව්ව පැහැදිලි මේ දිසාපතිවරයා මේකට මැදිහත් කරන්න එපා අපි එක යහුද නැහැ කියලා මම කියන්නේ මේ මිනිස්සු වල දාන පොදු සුසාන භූමියක් දෙන්නේ නැත්නම් අදහනකාරයක්වත් දෙන්න මේ කල්පිටියේ බෞද්ධයෝ අදහන කරන්න අදහනකාරයක්වත් දෙන්න. එතකොට ඔන්න ඔය විදිහට මේ ගැටලුව නිර්මාණය වෙයි කියලා වෙනවා. ඒව එන අතරේ දිසාපතිවරයා හිතයට මේවා මේක හිතේ තියන් ඉන්න අතරේ ගිය 2020 සැප්තැම්බර් 9 වෙනිදා දිසාපතිවරයා කල්පිටියේ පාරේ මාම්පුරිය වැල්ලේ ක්ලැරන්ස් කියලා LTT එකට තෙල් සැපුවා LTT එක යම් යම් බහන්ද සැපුවා කියන චෝදනා තියෙන පුද්ගලයෙක් බොහොම ළඟින් ඇසුරු කරනවා. එතකොට මේ ක්ලැරන්ස් කියන පුද්ගලයාගේ මාළු වාඩියට ඇවිල්ලා දිසාපතිවරයා සැප්තැම්බර් 9 වෙනිදා කසිප්පු බීල වෙරි වෙලා වැටි ලයින් ඒ වෙලාවේ පොලිසිය STF එක ඇවිල්ලා මේ දිසාපතිවරයා අත්අඩංගුවට ගන්න යනවා. ඒ වෙලාවේ කල්පිටි හිටපු ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහත්මයා නාවික හමුදාවේ නිලධාරීන් මැදිහත් වෙලා ඒ ගැටලුව සමතේකට පත් කරනවා. ඊට පස්සේ දෙසැම්බර් සැප්තැම්බර් 9 වෙනිදා විසිද්ධිය වෙන්නේ 2020 සැප්තැම්බර් 10 වෙනිදා මම රෝසපාට පසුබිමක මගේ Facebook එකේ දානවා මාළු වාඩියක අරක්කු බීමට තරම් හැල්ලු දිසාපති ධූරය කියලා. ඔන්න දිසාපතිවරයා ওই සිද්ධියත් එක්ක මට ආවි අමෝරා ගන්නවා. මම ඔහුගේ නමක්වත් ප්‍රදේශයක්වත් දැම්මේ නැහැ. මොකද ඔහු දන්නවා ඔහු තමයි මේ පුද්ගලයා කියලා. ඉන්පසු ඔහු මේ මගේ පන්සලට එහා නිර්මලපුර වැල්ලිත් ඇවිල්ලා දවස් ගාණක් බීලා වෙරි වෙලා ගෝරනාඩු ඇති කරගෙන තියෙන සින්දු කියලා එකනේ දිසාපතිවරයෙකුට තරම් නොවන හැසිරීමක් ඒක. ඉන්පසුව ඔය ආසන්නයේ නොවැම්බර් මාසේ කොළඹ එක්තරා පරිසරවේදියෙක් සෙල්ද කන්දල් රක්ෂිතය පිළිබඳව පුත්තලේ මේවන වන විනාශය පිළිබඳව එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ ඔය පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ පින්තූර දාලා යම් කිසි පෝස්ට් එකක් පළ කරනවා. මම මේ පෝස්ට් එක මගේ පිටුවේ ෂෙයා කරනවා. මහා බලකු සිංහල බෞද්ධයෙක් විදිහට තැන්වල ගිහිල්ලා මේ ලොකු බෞද්ධ කතා කරන මේ මම නම් කියන්නේ මහා කපටියෙක් කියලා මේ කියන පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා මට නීතිඥවරයෙක් මගින් නේන එන්තරවාසියක් ඔහුට ලක්ෂ 200ක් හානි වුණා කියලා. ඒතොර ඇත්තටම මම දාපු පෝස්ට් එකක් නෙවෙයි. ඒ පෝස්ට් එක විශාල පිරිසක් ෂෙයා කරලා තිබුණා. මොහු මාත් එක්ක තියෙන ද්වේෂය නිසා මට නීතිඥ මහත්මිය කරා හැවෙන එන්තරවාසියක් ලක්ෂ 200ක් වන්දින්න. ඊළඟට හොඳම සිද්ධිය තමයි යාගේ බැල මෙහෙ කරන යාගේ මිත්‍ර මාධ්‍යවේදියෙක් ලව්වා මේක පත්තරෙත් පළ කරවනවා. ඒකට මම මේ අන්තර්වාසිනියාවහම මේක Facebook එකේ දැක්කා. දැන් මම මේක දැකපු නීතිඥයෝ ලංකාව පුරාම ඉන්න අය මට කතා කළේ නීතිඥ තුන්ියක් මේකට පිළිතුරකුත් යවනු. එතකොට මෙන්න මේ හේතු සිද්ධීන් මත දිසාපතිවරයා දිගින් දිගටම මට පහර දෙන්න ගන්නවා වක්‍ර විදිහට. මට විරුද්ධව යම් යම් දත් එකතු කරනවා. ඉන්පසුව ආසන්නතම සිද්ධිය ජනවාරි මාසේ 28 වෙනිදා මගේ පන්සලේ හිටව බොරකන්දිවි පොලිස්සිරි හාමුදුරු අවුරුදු 15 ක්‍රමයක පන්නගෙන යන පන්සලෙන්. එතකොට මේ සිද්ධිය කරන්නේ අවුරුදු ගාණක් මම පන්සලට ආපු දවසේ ඉඳලා මාත් එක්ක ගැටෙනවා කල්පිටියේ ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. එයා තමයි මං නම කියන්නේ මේ වෙලාවේ සූදානම් නැහැ. ඒ මන්ත්‍රීවරයා සහ මෙහි ඉන්නවා එක්තරා රාජ්‍ය අමතිවරයෙක්ගේ හයිය ගත්ත සහ මොකද ඔය පුත්තලම් මහදිසාපති කියන කෙනා අවුරුදු 14ක් කල්පිටියේ හිටපු අවුරුදු 10ක් කල්පිටියේ ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අවුරුදු 3ක් පුත්තලම් හිටපු අතිරේක දිසාපති. එතකොට මෙහි සේරම දූෂණ වංචා කරලා තමයි ගියේ. ඒ වෙලාවේ ඉඳලා මෙයාගේ යාළු ගෝලකම් කරන ග්‍රාම නිලධාරීවරයෙක්. එතකොට මේ ග්‍රාම නිලධාරීවරයයි මේ කියන මන්ත්‍රීවරයයි තමයි මේ පොඩි හාමුදුරු පැනලා යා මේ සිදුවීම යට ඉන්නේ. 28 වෙනිදා මේ දුරුතු පොහේ දවසේ මම මේ පැනලා යෑම පිළිබඳව පොහේ දවස් උදේ ගිහිල්ලා නොරොච්චෝල පොලිසියට පැමිණිලක් කරනවා. නොරොච්චෝල පොලිසියෙන් එදා උදේ ඇවිල්ලා පොඩි හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරු පැනලා ගියපු එක පිළිබඳව ප්‍රකාශ සටහනක්. එතකොට අපි ඔය කියන අවුරුදු 15 ළමයා. ඒ අවුරුදු 15 ළමයා ඉන්නේ ඔය කියන මන්ත්‍රීවරයාගේ වත්තේ යාගේ තාත්තත් එක්ක. ඒ කියන්නේ මේ මන්ත්‍රීවරයාගේ පුතා බෑනා මල්ලිගේ පුතා තමයි ගිය සැප්තැම්බර් මාසේ මේ බෞද්ධ සවන භූමියේ බෝඩ් කඩලා මේ පුතලම අධිකරණේ නඩු කිව්වේ. එතකොට ඒ මන්ත්‍රීවරයා. එතකොට මේ මන්ත්‍රීවරයාගේ වත්නේ මේ ඉන්න ළමයා හොයාගෙන පොලිසිය ගිහිල්ලා පොයේ දවසේ කට උත්තරයක් ගන්න. ඒකෙදි ළමයා කියන්නේ පන්සලේ ඉන්න බැරි වුණ නිසා වැඩ වැඩි නිසා පැනලා ආවා කියලා. එතකොට 28 වෙනිදා රෑ පොයේ දවසේ 3400ක් බෝධි පූජාවට ආපු සෙනග හිටියා. මම එදා බෝධි පූජා වෙලාවෙදි මතක් කරා මෙන්න අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ පැනලා ගිහිල්ලා මේ විදිහට මේක යට ඉන්නේ මේ දෙන්න කියලා 28 වෙනිදා. එතකොට 29 වෙනිදා ඔය කියන ග්‍රාම නිලධාරීවරයත් මුල් වෙලා ඔය කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයත් මුල් වෙලා ළමා ආරක්ෂා අධිකාරියට පැමිණිල්ලක් කරනවා. සුමිත් හාමුදුරුවෝ අවුරුදු 15ක ළමයෙකුට පන්සල් ගිහී සාලේ දමාගෙන ගැහුවා කියලා. මගේ පන්සලේ CCTV කැමරා 24ක් තියෙනවා. එතකොට මේ සිද්ධිය මෙවැනි දෙයක් මගේ පන්සලේ කැමරාවල දැర్శණීය වෙන්නේ නැහැ. එතකොට පොලිසිය මේ ළමයා පරීක්ෂණ කරලා 20-30 වෙනිදා රෝහලට ඇතුළත් කරනවා. රෝහලට ඇතුළත් කරනකොටත් පොලිසිය සටහන් කරලා තියෙනවා මෙයාගේ කිසිම තුවාලයක් නැහැ කියලා පහර දීම සම්බන්ධව.
ඉන්පසු අපට දැනගන්න හම්බ වෙනවා මේ දිසාපතිවරයා ළමා ආරක්ෂක අධිකාරියට පුත්තලම අධිකරණ වැඩි නිලධාරීවරයාට පොලිසියට මේ කියන බොහෝ තැන්වලට බලපෑම් කරනවා පෙබරවාරි 23 වෙනිදාට කලින් සුමිත් හඳුනට නඩුවක් දාන්න කියලා පෙබරවාරි 23 සාසන ආරක්ෂක මණ්ඩල නිලවරණේ ලංකාව ඔන්න ඔය සිද්ධීන් මත දිසාපතිවරයා දිගින් දිගටම දේශ සහගතව බලන්නකෝ මට නඩුවක් දාන්නයි කිව්වම අවුරුදු 15ක දරුවෙකුට පහර දුන්නයි කියලා ඔය ලෑස්ති උනේ මට ළමා අපචාරයක් කරයි කියලා නඩුවක් දාන්න. එතකොට මේ දිසාපතිවරයා මේ සිද්ධි වෙනකොට එයාගේ මම ඔය කිව්ව පත්තර වාර්තාකාරයාගේ මාධ්‍යවේදියා එයාගේ Facebook එකේ පළ කරනවා කල්පිටියේ හිමිනමක් අවුරුදු 15ක දරුවෙකුට පහර දෙ දළුවෙකුට කරදර කරයි දළුවා දරුවා රෝහලේ. එතකොට මොකද්ද මැවෙන්නේ? අතවරයක් කරා මෙන්න මේ විදිහට දිසාපතිවරයා පුත්තලම් දිසාපති කියන තනතුර අවභාවිතා කරලා භික්ෂුවක් හැටියට මගෙන් පලිගන්න පුදුම විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ මම මගේ පොඩි හාමුදුරුවොත් එක පාරට වැහැලා මොහොත විරුද්ධව උද්ඝෝෂණයක් කරනවා පෙබරවාරි 2 වෙනිදා. මගේ දායක සභාවත් පෙබරවාරි 9 වෙනිදා මොහොත විරුද්ධ උද්ඝෝෂණ. මෙන්න මේක තමයි දිසාපතිවරයයි මායි අතර තියෙන ගැටුම. අද වෙනකනුත් මේක निराකරණය කරන්න කවුරුවත් නැහැ. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? කල්පිටියර දත් මේ පෙයින් මේ ගංජා පානය කරන සිවුරු දරාගත්ත යම් කණ්ඩායමක් මම උන්ට හාමුදුරුවරු කියන්නේ. ඒ වගේ කණ්ඩායමක් පාරට දාලා ගිය 16 වෙනිදා උද්ඝෝෂණයක් කරනවා දිසාපති තියා ගන්න කියලා. දිසාපතිර කරන චෝදනා බොරුයි කියලා. ඔන්න ඕක තමයි දිසාපතිවරයා සම්බන්ධ වෙටි වුණ ගැටලුව. මට පුද්ගලිකව කරපු දෙයක් නෙවෙයි පොදු ප්‍රශ්නයකට මැදිහත් වුණේ. ඔය කියන අපචාර චෝදනාව මට දාන්න අපි නිසා අපේ CCTV කැමරා පරීක්ෂා කළ පොලිසිය තනාත කරගත්ත පැමිණිල්ල සත්‍යතාවයක් නැහැ කියන එක. प्रकाश सटहन कर बागन शानी अभिशेखर महत्वारी गगर भूमि सहकार पुलिस अधिकारी तुम आई तो हिटी एत में तुम जरा पप्यक्त में माते अपे विमर्श न तुम हम साली हम करा ये बाकी साक्षी साधक अभी लगती है ना माव एथनुल त्यागन तुम आगे उप पुलिस परीक्षक प्रेमती लिख की निर्धारित मैं पत्र में कथाव दी मम पाताल हाम ध्रुव करे पत्थरे मठ अधिकरणे बलपेटी अधिकरणे तुमने हतलिस अटसे तुनकीन नडु अंक अपराधेक संबंध आयुक्त नवा तंडीम इंग्लिश हाबरिंग किल हाबरिंग तमें मठ तीन चोदना नमो पत्थरे माव पाताल कर मगे सिविल मीटी पन सयक्त बुनाई को मगे पंथली ब्लू फिल्म तिबुनाई की वोकीन गुडार यक पत्थरे किया मुकद मम बेड हिटी इंदुरु तो इंदुरु अल्लपुगम कोसकुड मेहंग अलुदगम मे वगे प्रादेश माध्यवेदी हिटिया नमुत ये सिद्धिये मेहू एवक हिटभु बिंतर प्रादेशीय सभा है सभापति वर्य ममने विपाताल संबंध दिशापति चंद्रशी भंडार महात्य उन्नोकम महात्य मटति गुण पाताल चोदना हम दाम पत्र लिव जनत सिल्व इतकोटे मन निधा स्वच्छ के लिवे ये समर नायक के लिए महात्य लग्बी में लग्बी में पत्र ने मूल पीटी कह पार पशुभि में लिवा सुमित हिमी निधोस को निधास की रिमट नीतिपति उपदेश के लिए मगे लगे लिपि लेखन दत्त न बालपीटी अधिकरण अंतिम इन पास वही तब बीन सुर तुम ये टापिक हिंग हिंग टूप संबंध ये तुम ये लिव मकिन निकुत करा अध्यापन आमालती अंश ले काम वर याटे एह मैं मट हिंग टूप ले बुने ये निशा मट किसी चौदह आवक ने मट गह हुए मडक वितर है भाई मामा बुद्ध पुत्रे मगे अम्मा अपच मट हरिदे की अल दुन्ना वादीप सिंह मिगे तो अति गुणानंद खाम मगे ले जाती वरे उन्हा से ले मगे अंगे दुन मामा मिगे तो अति सुमित ये निशा ओ पातालावत महत्व बिना किसी में चौदह आवक मामा यठात पिन्यवत भाई विन्यवत කම්පාවෙන්නවත් නැහැ. මොකද බුදුහාමුදුර අපට මතක් කරේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛ. ඔය කියන ගාථාවේ ප්‍රභවය ගත්ත මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා ලියලා දුන්න සින්දුවක් නන්දාමාලිනී නෝනට මොකද්ද කිව්වේ? පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදනේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ. ඒක තමයි උනේ. තෙරුවන් සරණයි.